ඔයාල සාදරයෙන් පිළිගන්නවා හැපි චොයිස් ටීවී එකට. හදන්න කියලා දෙන්න යන්නේ සුපිරිම කෑමක්. ඉතින් මේක ආප් එක මැද කොටසක් වගේ. මේක හදන්නේ රුලන් වලින් තමයි. ඒක තමයි විශේෂත්වය. ඉතින් මං ඒක කන්න පොල් චට්නියකුත් ඔයාලට හදන්න කියලා දෙන්න යන්නේ. ඉතින් මුලින්ම මම ඊස්ට් ටික මේ විදිහට ඇක්ටිව් වෙන්න තියලා ඊළඟට මම රුලන් කෝප්පයක් මේ විදිහට බ්ලෙන්ඩර් ජාරයකට දාගන්නවා. ඒ වගේම පාම් පිටි මේස හැඳි දාගන්නවා පහක් මේ විදිහට. ඉතින් ඊළඟට ලුණුත් රසානුව මේකට එකතු කරගන්න. ඊළඟට මම රුලන් දාගත්තු කෝප්පේම තමයි මදරස්න වතුරක් දාගන්නේ. මදරස්න වතුර කෝප්ප එකයි එකහමාරක් මම මේකට එකතු කරගන්නවා. ඉතින් දැන් අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න යන්නේ. ඉතින් මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්තු අපේ මිශ්‍රණය. ඉතින් මේක මෙන්න මේ පදමට තමයි තියෙන්න ඕන. ඉතින් මම මේක බෝල් එකකට දාගන්නවා. ඉතින් අපේ ඇක්ටිව් වෙච්ච ඊස්ට් ටික ඒකත් මම මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන ඊළඟට මම කරන්නේ මේක හොඳට මිශ්‍ර කරගන්න යන්නේ. මේ විදිහට මික්ස් කරගන්න. හොඳට මේක අපේ මිශ්‍රණය හදාගන්න ඕන නිසා. ඉතින් දැන් මම මේක මිශ්‍ර කරන් ඉවරයි. දැන් මම මේක පියනකින් වහලා ටික වෙලාවක් තියෙනවා මේක පිපෙන්න. ඒ අතරතුර මම මේ පොල් චට්නි එක හදාගන්න යන්නේ. මුලින්ම අම්මිරිස් රතු ලුණු මේකට එකතු කරගත්තා. දැන් කරපිංචා ඒ ටිකත් මේකට එකතු කරගන්න. ඊළඟට පොල් ටිකත් මේකට දාගන්න. දැන් ලුණු ඒකටත් රසානුව එකතු කරගන්න. දැන් අපි මේකත් බ්ලෙන්ඩ් කරගෙන එමු. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්තු අපේ පොල් චට්නි එක. ඉතින් බලන්න කොහොමද ඒක එන විදිය කියලා. හරිම රසයි මේ පොල් චට්නි එක. ඒ විතර නෙවෙයි හරිම ලස්සනයි. ඉතින් මේ වගේ දෙයක් කන්න හොඳටම හොඳ සම්බෝලයක් මේක. ඉතින් මේ තියෙන්නේ අපේ අර පැත්තකින් තියපු අපේ රුලම් මිශ්‍රණය. දැන් ඒක හොඳටම පිපිලා තියෙන්නේ. දැන් බලන්න මේ අපේ මිශ්‍රණය හොඳටම ඇවිල්ලා තියෙන්නේ. දැන් මම පෑන් එකක් ලිපේ තියලා බ්‍රෂ් එකකින් මේක තෙල් ටිකක් ගා ගන්නවා හැම තැනම. ඒ ටික හොඳට රත් වෙනකොට මම ඊළඟට මෙන්න මේ වගේ හැන්දකින් අපේ රුලම් මිශ්‍රණය මේ විදිහට දා ගන්නවා. ගින්දර ලිපේ මධ්‍යම ප්‍රමාණයට තියාගන්න. වැඩි කරගන්න එපා. පියනෙන් වහලා ටිකක් මේක තෙත ගතිය ඉඳනකන් තියාගන්න. දැන් අපේ ආපෙත් හරි. ඉතින් දැන් බලමු තව එකක් ඒ විදිහට දාලා. දැන් හරි. ඊළඟට මම දැන් මේකට තෙල් ටිකක් දාගන්නවා. අපේ පොල් චට්නි එක පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න. මම වේලිච්ච මිරිස් කරලකුත් දාගන්නවා. කරපිංචා ඒ ටික දාගෙන හොඳින් මේ ටික බැදගන්නවා. එහෙම තෙම්පරාදු කරගත්තාම අපේ පොල් චට්නි එක හරිම රසයි. ඉතින් දැන් මම පොල් චට්නි ටිකත් මේකට එකතු කරගන්නවා. මේ විදිහට මිශ්‍ර කරගන්න. මේ තියෙන්නේ අපේ පොල් චට්නි එක. මේ තියෙන්නේ අපේ හදාපු ආපේ වගේ කෑම එක. මේකට අපි රාවන් කියලත් කියනවා. මේක ඉන්දියානු කෑමක්. ඉතින් ඔයාලත් මේක හදලා බලන්න. මාත් එක්ක හිටියට බොහොම ස්තුතියි. අපි නැවතත් රසබර වීඩියෝ එකකින් යලිත් හමු වෙමු.